ඛණ්ඩාංක ජ්‍යාමිතිය. ඒ දාගන්න. ඛණ්ඩාංක ජ්‍යාමිතියේ කොටසේ මේක මැත්ස් පාඩමක්. ඛණ්ඩාංක ජ්‍යාමිතිය අපි පටන් ගන්නවා. මේක මහා ලොකු කාලයක් යන පාඩමක් නෙවෙයි. ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ගොඩක් අය ඉගෙනුවාට මේකේ කෙරවල සිත ටික හරියට උගන්වන්නේ නැහැ. හරි. ඛණ්ඩාංක ජ්‍යාමිතිය. ඛණ්ඩාංක තලයක් අඳින්. ඛණ්ඩාංක තලයක් අඳින්න. හරි මේ ඛණ්ඩාංක ටික ලකුණු කරා ඒ මම ඛණ්ඩාංක ටිකක් ලියනවා ඒ සමානයි 1,3 බී සමානයි ඍණ 2,4 සී සමානයි 5,5 ඍණ 3,ඍණ 4 කොල්ල කැමති එකක් කියන්න एक कोई देख कोई ओकर क्या मतलब बेटा ने ये लेक पर ना कमान नहीं था अरे मेरी के लागू करो ए बोलो मैं भाई खंडा आंके या क्लियर दी मैंने मेरे वाके इरिके अली तूना कहाँ ना एका देवी ने कहता हो तो भाई खंडा आंके या क्लियर दी इस तरह आठ लिया ने मुकाद x කියන එක පස්සට ලියන්නේ y කියන එක. ඔල්ලෝ අත් දෙකේ ඇඟිලි දෙක පාවිච්චි කරන්න පුරුදු වෙනකම්. අපි පුරුදු වෙන්නේ ළමයිනේ මොනවද? ඇඟිලි වලින්. දැන් මේවා පුරුදු වෙලා ඉන්නේ ඔයාලා. ආය කරන්න දෙයක් නැහැ. එහෙනම් බලන්න. 1,3. මම x වල 1 ගන්නවා එක ඇඟිල්ලකින් y වල 3 ගන්නවා තව ඇඟිල්ලකින්. උදාහෙමීට ඇඟිලි දෙක එකතු කරා අන්න එකතු වෙන තැන තියෙනවා ඒ පැටියා ලක්ෂය ලකුණු කරනකොට එක්කෝ කතිරයක් ගහන්න එක්කෝ ඩොට ඇඳලා වටේ රවුමක් ගන්න රවුම ඇඳලා රවුම් කරන්න කතිරය ඇඳලා රවුම් කරන්න එපා එහෙම කරන්නේ නැහැ ඩොටක් ඇඳලා ඩොට වටේ රවුම් කරන්න නැත්තම් කෙලින්ම කතරේ ගහනවා. ඔය කොහොමද කැමති? ඩොට ඇඳලා රවුම් කරන්නද? කතරේ ගහන්නද? දෙකේ. මන්නම් කැමති ඩොටට. දෙකක් එපා එකක් පාවිච්චි කරන්න. ඩොට ඩොට මම කරන දේම කරහන්කෝ ඉවරයිනේ. බෑ. බලන්න මේ වැරදිලා තියෙයි මං කරන ඒවා කරන්න කියොත්. ආ. B ඇඟිලි දෙක පාවිච්චි කරන්න පුළු බැරි අය දැන් මේක දන්නවා ඉතින් මම මේ පොඩි ආතල්යක් දෙන්නේ ඍණ 2 4 ආ ඊගාඩ කියන්නේ ඍණ 3 ඍණ 4 ආ අන්න ඊගාවට 1,2 කොල්ලාගේ 1,2 ඒ දින්නේ ඕක නෙවෙයි වැඩගත් පුතා දැන් ලක්ෂ ලකුණු ගන්න පුළුවන් නේද මම මේක ඊයේත් මම මේක ගත්තා උදාහරණයකට ඊයේ හිතියේ නැහැ නේ ගොඩක් අය හවස මොනවා ගැන කතා කරද්දී අපි මේක කතා වුනේ ප්‍රෝටීන වල ව්‍යුහාකාර 3D තලයක් දැන් මේක මොන තලයක්ද මේක මොන D ද 2D 3D වුණාම මොකද වෙන්නේ? තව එකක් එනවා මේ මේ වගේ එකක්. මේට ඕ. එතකොට ලක්ෂය කියන්නේ කම කණ්ඩායම කීයක් තියෙද? X Y Z 3ක් එනවා. ඒ 3D වුණාම එහෙම. 4D වුණාම තව එකක් අරහෙට. හරි. ඊගාවට 5D වුණාම තව එකක් එනවා. දැන් 9D වෙනකන් තියෙනවානේ. ट्रेंडिंग लाभ आगन इश आगन लमाई मेके अर्थ
ඔන්න ඔයයි වැදගත් බං. එකේ අර්ථය මොකද්ද කිය? ඒ ලක්ෂයට y අක්ෂයේ ඉඳන් දුර එකයි. ඒකක එකයි. මේ බලන්න. ඒ අගණින් මෙන්න y අක්ෂය මේ මේ මේකේ අදහස කියන්නේ ඔය අහගෙන කියවන්න එපා. මුලේ ඉඳන් ඉගෙනගෙන ඊට පස්සේ කණ්ඩායම් ගාමිලි දෙයක් නැහැ. මේකේ අදහස කියන්නේ y අක්ෂයේ ඉඳන් a ලක්ෂයට දුර එකයි. මේකේ අදහස කියන්නේ x අක්ෂයේ ඉඳන් එම ලක්ෂයට දුර ඒකක 3යි. හරිද? මේකේ අදහස කියන්නේ y අක්ෂයේ ඉඳන් මේ පැත්ත ධන මේ පැත්ත ඍණනේ. ඍණ පැත්තට 2යි. හරිද? ඊගාව ඍණ 4 x අක්ෂයේ ඉඳන් මෙහෙට 4යි. ඔන්න ඔක අදහස. මොකද මේකෙන් කියවෙන්නේ මෙන්න මේ අංගේ y අක්ෂයේ ඉඳන් දුර. මේ අංගේ x අක්ෂයේ ඉඳන් දුර. කාටද? a ලක්ෂයට. දෙන්න හම්බ වෙන තැන තමයි එහෙම එක තැනයි තියෙන්න පුළුවන්. තේරුණාද? ඈ හරි. මාත්‍රකාව පළවෙනි එක ලියා ගන්න. මේක ඇන්දනේ ලියා ගන්න. ලක්ෂ දෙකක් යා කරන නැත්නම් ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. ලියන්න ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. लक्ष्य देगा कतर दूर से भी ओया उपकर लाम सूत्र गंड होने ओया उपकर लाम सूत्र गंड हो हम अनेद मम गंड मम मेघ एरंदीन एति वेद एक आली ना गन्न वाला मायो गन्न वा इवर यक म्यान ऑन लक्ष्य देखा कतर दूर हो जाते खंडांग तले के लक्ष्य देखा कतर दूर ए उदाहरण खोलो छोटे बुद्धे मामा किए ना मैंने एक लक्ष्य आक एक्स देख वाई देख मैं ए और बी लक्ष्य b ලක්ෂය x එක y එක මට මොකද්ද ඕනි? ab දුර ඕනි. මොකද්ද ඕනි? අනේ අහගනින් බෝ. ab අතර දුර ඕනි. on ab අතර දුර ඕනි. මඩ කියන්නේ මේකේ අදහස කිය. බලහගෙද හින ගහන්නේ නැවද මේ දැන් කියාදොත. මේක අදහස කියන්නේ මොකද? y වල ඉඳන් a ලක්ෂයට දුර x 2යි. එහෙනම් මෙන්න මේක කීයද? x 2යි. මේකේ අදහස කිය. y වල ඉඳන් y අක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට දෙන දුර x 1යි. දැන් මේ x 1 ලොකුයි x 2 පොඩි එහෙම මිතන්න එපා නේ. x 1 තමයි චූටි වෙන්න ඕනේ, x 2 තමයි ලොකු වෙන්න ඕනේ. ඇයි මෙයා මෙහෙට දැම්මේ? මෙහෙට දැම්මේ සූත්‍රය ලස්සනට මට ගන්න ඕනේ. ඒක තේරෙයි තව ටික වෙලාව. මට කියන්න y 2 කියන්නේ මොකද්ද? x අක්ෂයේ ඉඳන් දුර उदा y එක කියන්නේ මොකක්ද කියා හම්බන් ඈ x අක්ෂයේ ඉඳන් දුර මට ab දුර ඕන මම ළමයිනේ මේ මේ වගේ රූපයක් අඳිනු
හොඳට අහගන්න මේන් මම දානවා මෙම ලක්ෂය කිව් කියලා මට AB දුර කියන්න AQ හා BQ අනුසාරයෙන් ත කිම්බ සම්බන්ධ කි හා කොබා මේ අකුරු තුනෙන් සම්බන්ධ කි හා AB වර්ගය සමානයි BQ වර්ගය ධන AQ ආයි කෑ ගහලා කියන්න BQ වර්ගය ධන AQ වර්ගය AB කියන්නේ අපට හොයන්න ඕනි එකනේ ඒක දිවිචාවදෙන් BQ කියන එක මට කියහ BQ මෙතන සිට මෙතෙන්ට දුර කීයද අයියෝ y එකයි මෙතන ඉඳන් මෙතෙන්ට දුර කියපන් y දෙකයි මෙතන ඉඳන් මෙතෙන්ට දුර y එක රින y දෙකයි ඕකේ වර්ගය මේකත් කියහන් ඉතින් AQ මෙතන ඉඳන් මෙතෙන්ට දුර x එකයි මෙතන ඉඳන් මෙතෙන්ට දුර කියන්න x එක ඍණ x දෙක දැන් කෙනෙක් ළමයිනේ මේ අකුරු දෙක මාරු කරලා ගන්න පුළුවන් ඇයි ඒ මේ දෙක මාරු වෙනවා මෙතෙන්ට y එක දාලා මෙතෙන්ට y දෙක දැම්මොත් එන්නේ මොකද එන්නේ y දෙක ඍණ y එක කියලා සූත්‍රය ලස්සන වෙන්න බෑ ඒකයි මම මෙතෙන්ට x එක y එක දාලා මෙතෙන්ට x දෙක y දෙක දැම්මේ ඕනනම් මෙතෙන්ට x එක y එක දාලා මෙතෙන්ට x දෙක y දෙක දාන්න පුළුවන් එතන මේ දෙක මාරු වෙලා යනවා කැතයි ඒකයි අර විදිහට දැම්ම මම දන්නවනේ මම කලින් අරන් තියෙනවනේ නේද ආ මේක තමයි ළමයි සමීකරණේ ලස්සන කරලා අපි ලියමු ab වර්ගය සමානයි මේක මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට දාන්න x එක ඍණ x දෙකේ වර්ගය දන y එක ඍණ y දෙකේ වර්ගය දැන් මේක ළමයිනේ අපි මොකද කරන්නේ වර්ගමූලය ගන්නවා දෙපැත්තේම කියන්න එහෙනම් ab සමානයි කියපන් මායික මෙන්න මේ වගේ සමූහ ගායනය කරන්න x එක ඍණ x දෙකේ වර්ගය දන කියන්න आई गया x एक ऋण x देके वर्गय दन आई गेन y एक ऋण y देके वर्गय वर्गमूलय मापांकय आई गेन ab समान है गेन मापांक मापांक मुखा दिखे आई गेन मुनलाबद्ध में मापांकोलू मत मापांक मट गया बुते ए දාසේ වර්ගමූල කියන්නේ ඒකවත් කියහ හතරයි එච්චරද වර්ගමූලයේ අර්ථ දක්වන්නකො ඒකත් බෑ මම්මා අහලා මම්ම කියනවා ළමයි වර්ගමූලය කියන්නේ අංකවි සංඛ්‍යාවක අදාළ සංඛ්‍යාව සමාන සාධක දෙකක ගුණිතයෙන් තිබ්බහම එම එක එක සාධකයක් තමයි වර්ගමූලය කියන්නේ සමාන සාධක දෙකක ගුණිතයෙන් තියනවා 16 හරියටම පූර්ණ සංඛ්‍යාත්මකව සමාන සාධක දෙකක ගුණිතයෙන් තිබ්බ හැකි කීයවරක් කීයද 4 වරක් 4 එතකොට 16 ලැබෙනවනේ
हतर अणु दास वर्ग मूले वे हे भाई पुते मट गिय ऋण हतर वरा ऋण हतर गिय धन दास बने मट गिय दास वर्ग मूले पुता बल हतर गीले गुवट धन हतर वितरा नेवे मुखा तोट्टु ऋण हतरा तोट्टु मेतन दास आवा सुलग रहा बस उत्तर मनोदी ऋण हतरा धन हतरा अदर मापांग दाने कव दावा दिगक दिगक ऋण वेट बे दिग अडम वेन्नबुल बिंदु आय अणिपत्र दिग ऋण वेन्न दिग मुण राशिया अदिश राशिया मन उत्तरे धन उत्तरे तेरुनाद मापांगे अदास मट ऋण उत्तरे सलका नतु धनक वितरा गणिंग तमाय मुखदा मापांगे दे सूत्रेट मापांगे लिवीम अनिवार्य मेघे लबे दिगा अनिवार्य मापांगे दाणी वितर नेता ऋण उत्तरे तम अरे मैं सूत्र के ए बी समान एक्स ऋण एक्स दिगे वर्गे दान यहां वर्ग मूले मापांग तबर के हरे लिया गाना पुदा ए मां गाना खदन्ना उन्हें खंडांक देख देना खंडांक देख खंडांक दे अधिना देखा तरह दूर हो गया उन्होंने देखा तरह दूर उन्हें लवाई ने देखा तरह दूर हो गया ने अन ए लमाई अभी ए कंडांग क्या बोलते क्या बोल लो ये क्या बोलते कंडांग क्या किया तूना हाथर अभी ये पितृ उन देने तो देना एक आव कंडांग क्या पहाड़र मुकुदवा मु पहाड़र मेरे का द्रोहन सूत्र क्या गल ए बी समान क्या ये एक्स करीन एक्स देखे वर्गे दान क्या वाई करीन वाई देखे वर्गे वर्ग मूले उदा मेदन कम दीगा कम दीगा मम उड़े वाई बोलो याटे का गाना वाई एक्स दे का वाई दे का मामा ओपन वाट तीन तीन तेंग वाले डर एक्स का तीन है हम तरह डर ओपन वाट तूना वाई एक तीन है हम तरह डर ओपन वाट हाथर एक्स दे का तीन है हम तरह डर ओपन वाट पाहा वाई दे का तीन है हम तरह डर ओपन वाट हाथर ओपन लेकर आगे इन्ना जा सोलु करा हाँ एक्स के तीन धरण ओबन आने तुनाई ऋण हाथराई ओके वर्ग धन ए वाई के तीन धरण ओबन वा हाथर ऋण हाथर द किंग मन के वर्ग मतलब
අවධානයෙන් දින්න කියලා වර්ගමූලයේ මාපාංකය අනේ මේ මම මේක වෙනස් කරන්න ඍණ දෙක බෑ නැත්තයි ඉතින් උඹලට පවුනේ බං ඍණ දෙක ඍණ ඍණ දෙක ඕකේ වර්ගය තුන ඍණ පහ ඍණ තුනයි ඍණ තුනේ වර්ගය මම මේ මේ පියවර ලිනා මේ පියවර ඕන්නේ නැහැ නැත්තම් හරි ධන 4 ඍණ ඍණ දෙක ඍණ වරක් ඍණ ධන වෙනවා 4යි 2යි 6යි වර්ගය වර්ග මූලය තුනේ වර්ගය 9යි 6ේ වර්ගය 36යි වර්ග මූලය ආ බැලලා ඉන්න දෙකද මම බැලලා අවධානයෙන් දින්නේ කියලා හතරයි කියලාමයි 40යි මූල 40යි ඔකේ ධන උත්තරේ විතරක් ගන්න අහනවා වගේ නම් කැල් එකේ ගහලා උත්තරේ දශම ස්ථාන වලට ගන්න මේක සුළු කරන්න යන්න එපා සාමාන්‍යයෙන් කොහොම තියාගන්න තේරුණාද ඕ ආ මේ වතර දුර හොයන්නේ නැහැ නේද PQ P ලක්ෂය 1,6 Q ලක්ෂය ඍණ 2,ඍණ 5 හදන්න ඔයා AB දුර හොයලා PQ දුරත් හොයන්න දාගන්න හරි ඔන PQ දුර කැමති එකක් x එක y එක කියලා ගන්න කැමති එකක් x එක y දෙක කියලා ගන්න x එක කියලා කියන්නේ 1යි x දෙක කියලා කියන්නේ ඍණ ඍණ 2යි y එක කියලා කියන්නේ ඍණ 6යි y දෙක කියලා කියන්නේ ඍණ ඍණ 5යි වර්ගමූලය ඍණ වරක් ඍණ ධන වෙනවා 1යි 2යි 3යි 3ේ වර්ගය ධන ඍණ 6යි ඍණ 6 ධන 5 ඍණ 1යි ඍණ 1ේ වර්ගය 1යි වර්ගමූලය 3යි 9යි ධන 1යි වර්ගමූලය 10යි මූල 10යි එයාගෙන A සමානයි හතරකමා දෙක A සමානයි හතරකමා දෙක B සමානයි ඍණ හතරකමා දෙක C සමානයි බිංදුවකමා හත A සමානයි 4,2 B සමානයි 4,2 C සමානයි 0,7 AB sorry O O AB නේ AB ඕනේ AC BC දුර සොයා ABC සමව දිවිපා ත්‍රිකෝණයක් බව පෙන්වන්න BC AC දුර සොයා BC AC දුර සොයා ABC සම දීපා ත්‍රිකෝණයක් බව පෙන්වන්න AC BC දුර සොයා ABC සම දීපා ත්‍රිකෝණයක් බව පෙන්වන්න බලන්න ABC වෙනම ලියා ගන්න x එක y එක දාන්න AC දුර හොයන්න xy දුර හොයන්න වංගණ ඉක්මන් කරන් ළමයි මේකේ මූල 41 සමානයි මූල 41 කියන වැදී එනං AB සමාන AC බැවින් ABC සමදීපාද ත්‍රිකෝණයකි කියලා ලියන්න ඕනේ